ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොමුවත් සිරස්තල වෙත කිරිපිටි නිදහස් කරන්න මුදල් දී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් කියයි පොහොර මාෆියාවකුත් එයිද නව සාමාන්‍යකරණයේ යටතේ අලුත් ජවයකින් රට ගොඩනැගීමට එක්වන්නට ජනපතිගෙන් ඉල්ලීමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නව සාමාන්‍යකරණයේ යටතේ අලුත් ජවයකින් රට ගොඩනැගීමට එක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරුන් හා සම්බන්ධ වෙමි. මෙහිදී සිරු දෙනාගේ උපරිම කැපවීම මත කොවිඩ් වසංගතය ජය ගැනීමට අපට හැකියි ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එන්නත් කරන්නේ සමග නව සාමාන්‍යකරණයට අප කඩනමින් යා යුතුයි. එහිලා ඉලක්ක ජය ගැනීම සඳහා සිරු දෙනා පක්ෂපාත ජාති බේද අතහැර රටක් ලෙස ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. කෘෂිකර්මාන්තයේ මූලික කරගත් 70%ක් පමණ වන ග්‍රාමීය ජනතාවකගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම අප සිරු දෙනාගේ යුතුකමක් හා වගකීමක් බවද ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන් අමතා ප්‍රකාශ කළා. අදට ඇති සමහර චක්‍රලේඛ හා අනපනත් සමහර ඉලක්ක ජයගැනීමට බාධාවක් බව දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නා. එහිලා දැනට පවතින තත්ත්වය දීර්ඝ ලෙස සමාලෝචනය කර අලුත් ආරම්භයක් ලබා ගැනීමට තමා සූදානම් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඔහුගේ අවුරුදු දෙක විපස්සකට දාලා දැන් අලුත් විදියට මේක ආරම්භ කිරීම තමයි මගේ බලාපොරොත්තුව. මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කල පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දී තිබෙනවා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත්කර තිබෙනවා. දේවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සමාජිකයින් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිලුෂා බාලසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංක නානායක්කාර තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එඩ්වඩ් පීරිස් සහ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ මදුෂානි වර්ණසූරිය යන මහත්ම මහත්මීන් කටයුතු කළා. මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳ පූර්ණාත්තිනයක් කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කළ බව කමිටු සමාජිකයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ පැවසුවා. මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මගින් ඉදිරියේදී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායි ආයතනයක් බවට පත් කළ හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළා. ඒ අනුව වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සියලුම පුරාවිද්‍යාස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නේයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ සඳහා සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කරමින් අවසන් තීරණයකට එළඹෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. මේ ඊයේ දින පාර්ලිමේන්තුවේදී පළ වූ අදහස් කිහිපයක්. කහ කිලෝ එක රුපියල් 6000ට ගියපු අවස්ථාවකුත් තිබුණා. ඉදිරි කාලයේදී මේ රටේ නිෂ්පාදනය කරන ගොවියන්ගෙන් මෙට්‍රික් ටන් 20000ක් අපි මිලට අරගෙන කහ මිල පාලනය කරන්න වැඩි වුණොත් දැන් සාමාන්‍ය සංගවනවා එකතු කිරීම හිඟතාවය තියෙන සමානයි මිල වැඩි කරනවා කියන තමයි ඔබතුමාලගේ සූත්‍රය හැමදේට. දෙන මිල හැගයක් ඇති කර මිල වැඩි කිරීම කියන කාරණය අපේ විෂයට අදාළ නැහැ. විශාල වශයෙන් විදුලිය විසන්දි කිරීමක් සිද්ධ වුණා. කොරෝනා වසංගතයත් එක්ක ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මේ විසන්දි නොකර යම් කිසි කාල සීමාවක් ලබා දෙන්න පුළුවන් ද උන්ට ඒ ගෙවීම් කරන්න. මාස දෙකට බිලියන 44ක් විතර හිඟ මුදල් අය කරා ගන්න තියෙනවා. නුත් අපි ප්‍රතිපත්තියක් ඇටට දැන් තීන්දුවක් ගත්තා විදුලි බල මණ්ඩලයේ ඕනෑම කෙනෙකුට හිඟ තියෙනවා නම් මුදල 12න් බෙදලා එක පංගුව ගානේ අවුරුද්දක් තුන ගෙවා ඉවර කරන්න. හැබැයි මාසේ විදුලි බිල ගෙවන්න ඕන. 27 දෙක ප්‍රශ්නේ. පාසල් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් රජයේ සතු වේද? කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් 2020 වර්ෂයේ පාසල් දින 210න් පාසල් පැවැත්වීමට හැකිවේ දින 65ක් පමණි. මාර්ගගත අධ්‍යාපනය යෙදුණ අතරෙහි සාර්ථකත්වයේ තීර 40ක් පමණ වේ. නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස් පෙළ විභාගය යම් කාලයකට කල්නම නුදුරේදීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. ඒක බොහෝ වෙලාවට ලබන වර්ෂයේ මුල් භාගයේ වෙන්න පුළුවන්. මේ අපේ රිෂාඩ් ඇමතුමා වෙනින් ඔබතුමා බලධාරීන්ට ලිපියක් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීම අද පක්ෂ නායක රැස්වීමේදී කරන්න. එතුමාට මුත්‍රා කරන්න තියෙන බෝතලේට මේ අසාධාරණ මෙතුමාට විරුද්ධව අපබල රේඩුකව සාකියක් නැහැ. කිරියල්ල මන්ත්‍රීතුමා මං හිතන්නේ එතුමා රිමාන්ඩ් බලට පත් වෙලා නැහැ. අපිටත් පහට වැහුවා උදේ 6 ගා අපි බෝතලේ තමයි පාවිච්චි කරුවේ. ඒව මතක නැහැ දමුණාංශලට. දැන් ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය කියන අකුණ ගහද්දී
රිචාඩ් බදුරුද්දීන් කියන යකඩ එළියට විසිකරලා හරියන්නේ නැහැ. පාස්කු මහබලකරු හඳුනගන්න. පටු දේශපාලන වාසි ගන්න එපා කියලා. ඔබතුමා කිතාමත් ගෞරවණ කියලා. මෙතුමා වෙනුවෙන් එක මන්ත්‍රීවරයෙක්වත් කතා කරලා නැහැ. ඒ කාලේ හිටපු විපක්ෂ සංවිධායකවරයා යුතුකම් ඉස්සේ කළා නැහැ. මම රිමාන්ඩ් කළ දවස් දෙකෙන් තමුන්නාස්සගේ නායකය ඇව්වේ. කැබිනට් අමතකවත් දැන් නම් හිරගෙදර එළියට දානවා කියලා. අපි වල ඔළුව නමන්න නැති මිනිස්සු එදා හිටපු විපක්ෂ නායකත් තමුන්නාන්සලගේ. විපක්ෂ සංවිධායකතුමත් තමුන්නාන්සලගේ. මතක නැද්ද? විපක්ෂයක් තිබුණේ නැහැ. තමුන්නාස නිකන් හරියට නින්දෙන් අවදුනාගේ කතා කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කොඩිය නිසා තමයි තමුන්නාන්ස බේරිලා ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා දත්ත බැංකුවක් මගින් මුළුමහත් ඡන්ද ක්‍රමයේම ඉදිරි කාලේ සියලු තොරතුරු එක් කිරීමෙන් මේටත් වඩා පහසු කිරීමට අවුරුදු 3ක කාලයක් තිස්සේ බලය නොමැතිව සිටින පළාත් සභාවවල ජනතා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වූ මැතිවරණය ඉතාම ශීඝ්‍රයෙන් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමත් ඉල්ලීමක් කරා. මේ ගැනලා තියෙන මේ පනත සංශෝධනයට අපි එකඟ වන අතර අපේ රටේ කැළලක් බවට පත් වෙලා තියෙන මේ ඉතාමත්ම අඩු කාන්තා නියෝජනය ගැනත් අවධානය දෙන්න පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් අදහස් දක්වන සීලු පක්ෂ එදා තමන්ගේ බලය දුර්වල වීමට වඩා මේ පළාත් සභා ක්‍රිය කිරීම සුදුසුයි කල්පනා කළ බව අපට පෙනී ගිය කාරණය. මම අභියෝග කරන වර්තමාන ආණ්ඩුවට පුළුවන් නම් 9 වෙනිදාට විසිරෙන පළාත් පාලන ආයතනික ඡන්දේ තියන්න ජනමතය හොයාගන්න පුළුවන් කොහෙ තියෙන්න කියලා. මේ ඩීල් වල අවසානය තමුන්නාසට අප නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ කියන එක මම කියන්න කැමතියි. ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් පුළුල්ම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ වල මෙම අරමුදලෙහි 2020 වසර අවසන් වීමට වත්කම රුපියල් බිලියන 2814ක් වෙනවා. මේ දෛනික වැටුප 1000ක් ගෙවන්න බෑයි කියන කතාව මේ කම්පැනි කාර්යයේ ප්‍රලාපයක්. අද තාරුණ්‍ය මේ රට අතෑරලා යන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. එනකොට රට ගැන විශ්වාසයක් නැහැ සේවකයන්ට. වෘත්තිකයෝ පෙළ ගැහිලා රටෙන් ඉවත් වෙන්න උත්සාහ කරනවා. පාස්පෝර්ට් කාන්තෝරුවට ගිහිල්ලා බැලුවොත් දිගු පෝලිං ඇති වෙලා තියෙනවා. එතුමනි මේ සභාවේ ඝන පූර්ණේ නැහැ. සීනෝ නාද කරන්න. ගණපූර්ණේ නිවැරදි දැන් ලෝකයේ පවතින තාක්ෂණ දියුණුව සමග ඉදිරියට ගමන් කිරීමට මේ ඡන්ද පියාපදිංචි කිරීමේ කටයුතු වලදී නම් රටක් හැටියට අපි පොහොසත් වෙලා නැහැ කියන එක තමයි මගේ හැඟීම. අර්ධසාධක අරමුදල් පනත් කෙටුම් පද සංශෝධනය කරන අවස්ථාවේදී මම රජයෙන් ඉල්ලීමක් කරනවා ඔබියාගේ විශ්‍රාම වැටුප දීවරයාගේ විශ්‍රාම වැටුප මේ සංශෝධනයත් එක්කම ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා. වචන වලට සීමා කරන්නේ නැතුව ලැබෙන ඕනෑම මැතිවරණයකදී ඒ අවස්ථාවන් වල ප්‍රයෝජන ඒ අයට ලබා ගන්න අවශ්‍ය වටපිටාව කඩිනමින් ඉටු කරන්න කියන කාරණාවත් අප මතක් කරනවා. ආල් මිල වගේ සීනි මිල වගේ මේ කම්කරුවන්ගේ ආවම කුලිය පිළිබඳ මේ ගැසට් එක පෙනි තත්වයකට පත් වෙලා තිනේ. හරි විසඳුමක් ලබා දෙන්න නැත්නම් මේ වතු ටික ඔක්කොම නැති කරලා මේ කාලේ ඉවර වෙනකොට ඔබතුමා මේක අවසන් කරපු ඇමතිවරයෙක්. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරනු ලද බව දන්නු නැත මැටි. සේවක අර්ථසාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරනු ලද බව දන්නු නැත. මුදල් අච්චු ගැසීම පිළිබඳව අවධානමක් තිබුණත් ඒ පිළිබඳව කල්පනාවෙන් කටයුතු කරන බවයි මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කම්ප්‍රාල් මහතා පවසන්නේ. ඉදිරියේදී ලෝකෙන් වාණිජ ණය ලබා ගැනීම නතර කරන බවද ඔහු පවසනවා. කිරිපිටි මුදාහැරීම සඳහා මුදල් ලබා දී ඇති බව පවසන මහ බැංකුව අධිපතිවරයා ඉන්ධන සඳහා මුදල් නිරන්තරයෙන් නිකුත් කරන බවයි පවසන්නේ. ඔහු මේ සියලු කරුණු ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධාන කළ සාකච්ඡාවකට එක් වෙමින්. සමහර අංශවලදී යම් ගෙවීම් ප්‍රමාද වීම වෙලා තිබුණා. ඒත් එක්කම සමහරක් බඩු ලංකාවට ආවට පස්සේ ඒවා ගොඩ ගැහිලා තිබුණා වරායේ. ඒවා සියලු ඒවට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඒවා නිදහස් කරලා ඒ අවශ්‍ය වෙන විදිහට කටයුතු කරන්නට අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. අද අපිට තිබුණා මේ තොරතුරක් තව ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බැලුම් තියෙනවායි කියලා. ඒ වටත් අපි මේ මුදල් මේ නිදහස් කරලා තියෙනවා. කිරිපිටි ගෙන ආපු සියලුම කන්ටේනර් සඳහා අවශ්‍ය වෙන මුදල මහා බැංකුවෙන් නිදහස් කරපු බවට මට ඔබතුමාට සාහිත්‍යිකක් දෙන්නට පුළුවන්. අපිට අවශ්‍ය වෙන ඉන්ධන ගැනීමට අපි සියලුම මුදල් ඒ පිළිබඳව යොමු කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව ඒකට අපි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවශ්‍ය වෙන සියලුම ඉන්ධන සඳහා මහා බැංකුවෙන් ඒ අඩුපාඩුවක් ඕනෑම අවස්ථාවක තියෙනවා නම් ඒ අඩුපාඩුව පියවන්නටත් අපි දැනටමත් කටයුතු කරගෙන ගිහිලා තියෙනවා. රටවල් වලට ගිහිල්ලා වැඩ කරනවා 20 ලක්ෂයක් පමණ. ඉතින් මේ සියලු දෙනාටම ගිණුම් ඇති, ඒගොල්ල මුදල් උපයෝගී කරගන්නවා ඇති. ඒ කිරීම තුළින් වැරදක් සිදු වෙන්නේ නැහැ. ඒ වලට යම් කිසි මුදලක් එකතු කරලා තිබෙන්නේ නීති විරෝධී ක්‍රමවේදයකට නම්
එතකොට මුළු ජාත්‍යන්තරයෙන්ම ඒ පිළිබඳව යම් නීති රීති තියෙනවා ඒව තුලින් ඒ ප්‍රශ්නයට අපිට ඒ අයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් මම හිතන්නේ නමක් තිබිච්ච ගමන්ම අපිට නිගමනයට පත් වෙන්න බෑ අපි දැක්කා මීට පෙරත් පැනමා පේපර්ස් කියලා තිබුණා දැන් පැන්ඩෝරා පේපර්ස් තියෙනවා තව තවත් පේපර්ස් එක එක කාලවලට එන්න බැරිත් නැහැ පැන්ඩෝරා පේපර්ස් පිළිබඳව අතිගරු ජනාධිපතිපත් නියෝගයක් කරලා තිබෙනවා බ්‍රයිබරි කමිෂන් එකට ඒ පිළිබඳව සොයා බලන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒ නීතිමය රාමුව තුලින් කටයුතු කිරීම මම හිතන්නේ හැමෝටම හොඳයි. දේශපාලන වේදිකාවේ නැගෙන තර්කයක් තමයි මේ සල්ලි අච්චුක ගහ ජීවත් වෙනවා අපේ ආර්ථිකය එහෙමයි කියලා. ඒකට ආණ්ඩුවක් ඕනද වගේ දේවල් විතරම කියනවා. රටේ ආර්ථිකමය වශයෙන් යම් පීඩනයකට ලක් වෙලා ආර්ථිකයේ යම් සංකෝචනයක් සිදු වෙන අවස්ථාවක එතකොට මුදල් වැඩිපුර අච්චු ගැසීම සිදු වුණොත් ඒකෙන් වෙන විපාක සම්පූර්ණයෙන්ම වෙනස් සාමාන්‍ය වෙලාවක කෙරුවට වඩා අත වශයෙන්ම මුදල් වැඩිපුර ට්‍රෙෂරි බිල්ස් හැටියට නිකුත් කළත් අපේ රටේ උද්දමන එහෙම වැඩිවීමක් සිදු වෙලා නැහැ ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුවෙන් කියලා තියෙන ඒ කතාව අපිට විශ්වාස කරන්න සිදු වෙනවා මොකද එහෙම උද්දමනයක් සිදු වෙලත් නැහැ අනිත් එක ඒ తත්වය වැඩි වුණත් තවම ඒ ප්‍රශ්නයක් මතුවෙලා නැත්තේ ආර්ථිකයේ යම්කිසි සංකෝචන තියෙන නිසා. ඒ අවධානම තියෙන්න පුළුවන්. ශෛල්‍ය කර්මය කරන දොස්තර මහත්මයා පපුව කපනකොට මතක තියාගත යුතු දේ තමයි නැවත මහන්නත් ඕනේ කියන එක. ඉතින් මහන වෙලාවකුත් එයි. පපුව මහන වෙලාවේදී තමයි මුදල් අච්චු ගැසීම නැවත වරක් අඩු කර ගැනීමේ ඒ ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදයත් හරි වෙලාවට කරන්නට අවශ්‍යයි. මහ බැංකුව හැටියට අපි ඒක කරන්න සූදානම්. ඒ අවශ්‍ය වෙලාවට උද්ධම්මණය වැඩි නොවන විදිහට ඒක කිරීමට මෙවලම් තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම ලබන 12වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා මහබෙන්කු අධිපතිවරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා. සෝභිත රාජකරුණා සහ ධම්මික ගණේපොළ යන විනිසුරවරුන් ඉදිරියේ පෙත්සම සලකා බලනු ලැබුවේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා පෙන්වා දුන්නේ පෙත්සම තුල අසත්‍ය සහ නොමග යවන සුළු බොහෝ තොරතුරු ඇතුළත් බවයි. වග උත්තරකාර කබ්‍රාල් මහතාගේ පත්වීම ජනාධිපතිවරයා සිදු කර ඇති බැවින් අභියෝගයට ලක් කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ විභාගයට නොගෙන පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි. පෙත්සම් කාර්ය පාර්ශවයේ වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතායි. ඔහු පැවසුවේ මීට පෙර ඔහු මහ බැංකු අධිපතිවරයාව සිටියේදී රජයට රුපියල් බිලියන 10.7ක පාඩුවක් සිදු කර ඇති බවයි. සියලු කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන 12වනදා යළි කැඳවීමට නියෝග කළා. එදිනට පෙර අධිකරණයට ලිඛිත දේශන ලබා දිය යුතු බවද නීතිඥවරුන්ට නියෝග කළා. චීනය සහ ශ්‍රී ලංකාව අතර කොවිඩ් එන්නත ලබා ගැනීමේ මිල රහසක් ලෙස තබාගෙන සිටින්නේ ඇයිදයි පූජ්‍ය ඕමල්බේ සෝභිත හිමියන් රජයෙන් ප්‍රශ්න කරනවා. ලාභයට ලෝක වෙළඳපළේ එන්නත ගන්නේ නැතිව වැඩි මුදල් ගෙවලා එන්නත් ගන්නවා. චීනයත් එක්ක ශ්‍රී ලංකාවේ මේ එන්නත් ලබා ගැනීම පිළිබඳ ගිවිසුමේ මිල අනාවරණය කරන්නේ නැහැ. දෙපාර්ශවයේම එකඟ වෙනවා මිල ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා. කොහොමද විනිවිද භාවය සමහර පෞද්ගලික සමාගම් ඉදිරිපත්වලා ඉන්නවා එන්නත ශ්‍රී ලංකාවේ නිපදවන්න ආණ්ඩුවෙන් අවසර දෙන්නේ නැහැ ඉතාමත් අඩු මුදලකට ගන්න රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් මෙහි අතිවිශාල මුදලකට විකුණන බවට චෝදනා ආවා PCR පරීක්ෂණයේ සම්බන්ධයෙන් කටුනායක සිදුවෙන මහා සාපරාදී ගසාකෑම පෞද්ගලික හෝටල් වලට අහිංසක මගින් දක්කගෙන ගිහිල්ලා බලහත්කාරයෙන් මුදල් අය කරවා ගැනීමේ දාමරික ක්‍රියාව සිදුවෙමින් පැවතුණා ආණ්ඩුව ආරම්භ කළ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව PCR මධ්‍යස්ථානය පැයකට සාමාන්‍යයෙන් 500ක් පමණ පරීක්ෂණ කරන්න පුළුවනි වැඩපටන් අරගෙන ක්‍රියාත්මක වුණේ දවස් දෙකයි මාධ්‍යයේ තියෙනවා ඒක නැවත වසා දැම්මා ආත්මාර්ථකාමී පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසලා දීලා තියෙනවා අවංකත්වය පෙරදරිව නෙවෙයි මේ වැඩපිළිවෙල යන්නේ අපේ පැත්තෙන් කියන්න තියෙන්නේ බුදුහාමුදුරන්ගේ අවවාදෙමයි තථාගතයන් වහන්සේ කරන්නේ තමන්ගේ යුතුකම හොඳ නරක පෙන්වා දෙන එක ඔබ ක්‍රියාත්මක විය යුතුයි ප්‍රඥාවන්තයින්ටයි මේ කරුණ අවබෝධ විය යුත්තේ
පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් මහා සංගරත්නයේ සහ දේශපාලඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් අපේ ආණ්ඩුවක් කාලේ නෙමෙයි කියලාත් ඔප්පු වෙලා තියෙනවා. ඊට ඉස්සර දිවිච්ච ආණ්ඩුවක් කාලේ වුණා කියලාම තමයි තියෙන්නේ. ඒක යහපාලන ආණ්ඩුව කරපු කාලේ ඔක්කොම හොයාගන්න තිබුණා. මේ තෙල් ටැංකි ටික 2003 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියන් සමාගමට දෙනවා. මේ දීපු අය අද කියනවා අපේ ආණ්ඩුවක් ආවම මේව පවර ගන්නවා කියලා. ඉතින් 99 වෙනි දෙහිකට දීපු කට්ටිය තමයි කියන්නේ ආවම පවර ගන්නවා කියලා. जनता राज्य आयतन रखगत राज्य नायक महिंद राजपक्ष मेत्तुमा तिरुमा बंडार नायक मेतनी के पस्से राज्य आयतन बदुदुन्नेकम राज्यांतम एक्साइज जातिक पक्षे मतक त्यागन यदा बंडार नायक मेतनी हदपु ए राज्य आयतन सियल पौद्गलीकरणे करा तुनीलैली संस्थाव कलनी टायर कंतले सीनी फैक्ट्री अदटत एक दिगागन मेरु तुनीलैली संस्थाव मेवा खाटद दुन्ने කවුදේවා වික්කේ කවුදේවා කරේ ඒව හරියට එක්සත් ජාතික පක්ෂය දැන් පතිවත ගැන කතා කරනවා වගේ කතාවක් නේද මේ කියන්නේ දැන් චීන මලපහටි කර ප්‍රතික්ෂේප වෙනකොට දැන් අය අපු අත දික් කරන ඉන්දියාවට චීනට වැඩි බරපතලයිනේ අපි දන්නවනේ ඉන්දියාවේ තත්ත්වය මොකද්ද කියලා ඒ නිසා ඉන්දියාවේ ඒව ගේනවනේ ඊට වැඩි දැනක් ගැන හිතන්න වෙනවා කියනවා කෙලින්ම ඔබ අද මේ රටේ තියෙන උද්ගත වෙලා තියෙන සියලුම ගැටලුවලට නිර්මාත්‍රවරයා මේ රජයයි ඔබ ගත්ත තීන්දුව තීරණවල වැරදි අඩුපාඩු කන් නිසා ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් දීපු බොරු මැතිවරණ පොරොන්දු නිසා අද මේ රටේ සමස්ත ජනතාවම හෙට දවසේ ලොකු සැකයක ජීවත් වෙන කාලයක් බවට පත් වෙනවා මේ ඒගොල්ලොත් කාලයක් අපි විකුණලා දෙන හොර හොර තමන්ගේ සුඛ විහරණය සඳහා තමන්ගේ හිතවතුන්ට ගජමිතුරන්ට මේ රටේ සම්පත් විකුණලා දී කොළපාට කණ්ණාඩි දාලා බලන එකට පේන්නේ කොළපාටට නිල් පාට කණ්ණාඩි දාලා බලන එකට පේන්නේ නිල් පාටට එහෙම බලන්න යන්න එපා අද ආණ්ඩු පක්ෂයේ ගත්ත ක්‍රියාමාර්ග මොකද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව මේ රටේ සම්පත් විකිණීම සම්බන්ධව ඒක ගන්නෙ නෑ මේ දෙගොල්ලොම එකතු වෙලා ගජමිතුර වශයෙන් ඒගොල්ලොගේ කාලේ මේගොල්ලෝ ආරක්ෂා කරනවා මේගොල්ලෝගේ කාලේ ඒගොල්ලෝ ආරක්ෂා කරනවා අපි දෙගොල්ලෝ අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඒ මිනිහා ජුවැම්පි මේ ගෙදර මිනිහා පොහොට්ටු කියලා දෙගොල්ලෝ ගහමරාගෙන කටයුතු කරනවා මුන් ඔක්කොම එකට දාලා අපේ රට හොරගම් කරනවා කලබල වුණහම කොරස් කටේවත් අත දාගන්න බැහැ කියලා අපේ රටේ කියමනක් තියෙනවා. කලබලේට රටම කාබනික පොහොර වගාවට යොමු කරන්න ගෙහින් අද අපට වෙලා තියෙන්නේත් ඒකයි. දැන් කාබනික පොහොර පිට රටින් ගේන්න වෙලා. ගෙනාපු පොහොරවල සිටි අහිතකර සුද්‍ර ජීවීන් හේතුවෙන් නැව් පිටින් හරවල යවන්නත් උනා. දැන් කාබනික දියර පොහොර ගුවනින් ගේන්න යනවා. මේ පොහොර හිඟය තවත් මාෆියාවක්ද? සහල් හිඟුණා හංගල තිබුණා ඇල්ලුවා මිල වැඩි කළා සීනිත් එහෙමයි කිරිපිටි මිලත් වැඩි කරන්න දෙනකන්ම වෙළඳපොළට එන්නේ නැහැ සහල් හිඟයෙන් ජනතාව බේරගත්තේ ආණ්ඩුව නෙවෙයි ආණ්ඩුවට මිල පාලනය කරගන්නවත් බැරි වුණා මෝල් හිමියෝ හංගල තිබුණු හාල් එළියට දාලා මිල වැඩි කරලා ප්‍රශ්නේ බේරුවා අපේ රටේ ජීවනාලිය කෘෂිකර්මාන්තේ මෙතෙක් කල් කෘෂිකර්මාන්තේ නිරත වූ 95% ගොවින් භාවිත කළේ රසායනික පොහොර සහ පලි බෝධනාශක මේ රසායනික පොහොර සහ පලි නාශක ගෙන්වන මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 7-8ක් තියෙනවා මෙතෙක් කල මේ සමාගම් Taman කැමති විදිහට තම තමන්ගේ නිෂ්පාදන ලක්ෂ ගණන් වියදම් කරලා ප්‍රොමෝෂන් කළා ඒවා ගොවීන්ට වික්කා රජයේ ගහෙන් ගෙඩියෙන් නැස්සේ රසායනික පොහොර තහනම් කළා ඒ වෙනුවට කාබනික පොහොර වගාව කළ යුතුයි කියලා නියෝග කළා හැබැයි කන්නේකටවත් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර හැදෙනවද හදන්න පුළුවන්ද කියලා හොයන්නේවත් නැතිවයි මේ තීරණ ගත්තේ ඒ නිසා කාබනික පොහොරත් චීනෙන් ගේන ඒ ගෙනාපු කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවා කියලා ආපසු යවන්නත් සිද්ධ වුණා. දැන් හදිසි අවශ්‍යතාවයකට කාබනික දියර පොහොර ඉන්දියාවෙන් ගුවනින් ගේන්න යනවා. ඒවය අහිතකර ක්ෂුද්‍ර ජීවීන් නැහැ කියලායි කියන්නේ. අවශ්‍ය නම් මේ ආනයනික දියර කාබනික පොහොර තුල අපේ රටේ පරිසර පද්ධතියම විනාශ කළ හැකි ක්ෂුද්‍ර ජීවීන් ජීව අවිලෙසේ වන්නත් පුළුවන් කියලා මතක තියාගත යුතුයි. මේ සියල්ල අතරවාරේ
රසායනික පොහොර සහ පලිබෝධක නාශක ගෙන්වන සමාගම්වල සමහරුන් හංගපු පොහොර සහ පලිබෝධ නාශක ඉහළ මිල ගණන් වලට අලෙවි කරන්න පටන් අරන් Tamange වගාව බේරගන්න අසරණ ගොවීන්ට වැඩි මිලට මොනවා හෝ ගන්න අද සිද්ධ වෙලා මේ යන විදිහට කාබනික පොහොර දියර වශයෙන් ආවත් කැටිති වශයෙන් ආවත් අද හෙට මේ හිඟේ නිසාම තවත් මාෆියාවක් අනිවාර්යෙන්ම බිහි වෙනවා කාබනික පොහොර මාෆියාව තුලත් අවසානයේ ගොදුරු බවට පත්වන්නේ ගොවියා සහ පාරිභෝගිකයයි අස්වැන්න පහත වැටීම සහ අධික මිලට පොහොර ගන්ට සිදුවීම හරහා ලූණු ගෙඩිය අමු මිරිස් කරලේ සිට මිල ඉහළ යනු ඇති කාබනික පොහොර වගාව පිළිබඳ පැන නැගී ඇති තත්ත්වයේ හේතුකටගෙන දේශපාලන පක්ෂ තම තමන්ගේ මත කියමින් සිටිනවා සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් අධිකරණයට ගියා ඒ රසායනික පොහොර තහනමට පෙර පළදාව වැඩි කරගත හැකි පොහොර ජනතාවට ලබා දෙන ලෙස ඉල්ලමිනු දැනට රසායනික කාබනික හෝ මොණියම්ම පොහොරක්වත් ප්‍රමාණවත් ලෙස නැති නිසා තේ කොළයත් කහපාට වෙමින් තිබෙනවා කියලා බොහෝ දිනකට අමතක වෙලා තේ කොළය කහපාට වෙනකොට රහ නැති වෙලා ජාත්‍යන්තර වෙළඳපළ බිඳ වැටෙන බවත් මතක තබා ගත යුතුයි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එදා දේශීය වගාවට මුල් තැන දෙන්න ගත් තීන්දුව අදත් බොහෝ දිනක අගය කරනවා එදා එය අසාර්ථක වුණේ නියමිත කාල රාමුවක් නොති වූ නිසා කාබනික පොහොර වගාව ඉතා ඉහළින් අගය කරනවා හැබැයි නියමිත කාල වකවානු දින රාමු ඇතිව පුර අධ්‍යයනයක් තුල ක්‍රියාත්මක කළේ නැත්නම් පොහොර හිඟය අධික මිල ගණන් වලට විකිණීමේ මාෆියාව පලිබෝධක නාශක නැතිවීම අස්වැන්න අඩුවීමට අනිවාර්යෙන් හේතු වෙනවා අඩුවෙන අස්වැන්නේ අවසන් ප්‍රතිඵලය අධික මිල සහ ආහාර හිඟයේවත් දුර්භික්ෂයක් බව මතක තබා ගත යුතුයි බොහෝ පළාත්වල ගොවියන් ඉදිරි මහා කන්නේ පිළිබඳව මේ දක්වන විරෝධතාවලට ඇත්තටම වගකිවුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි මේ ගිරාඳුරු කෝට්ටේ ගොවි සංවිධාන බල විරෝධයයි අද වෙනතේ කිසිම පොහොර ලබා දෙන්නේ කෙසේද කිඳ මන්ද කියලා කිසිම තොරතුරක් ලැබිලා නැහැ. ඉතින් ඒ හේතුවෙන් ගිරාඳුරු කෝට්ටේ කල කොට්ටාසේ ගොවි සංවිධාන 54ක් තියෙනවා. ඒ 54 ඒකමතුව තීරණය කර නැවත ජලය නිසි පරිදි පොහොර ලැබෙනතේ සම්පූර්ණ අපි පී වගාවෙන් ඈත් වීමට තීරණය කරලා. ඒකල්ලා සමිතිය වර්ජිනේ කළා අපි සමිති ශාලාවෙන් එළියට දැම්මා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.